තව මොකක් දහන්න තියෙන්නේ? ඉස්සරයි සෝවෙන් සර්. චුතිතිත ඇති වෙන්නේ කර්මයට අනුවද සියල්ල කර්මයට අදාළ වුණොත් සිද්ධ වෙන්නේ. දැන් මෙහෙමයි බුදුරයන් වහන්සේ පටිච්චසමුප්පාදේ දේශනා කරනවානේ, අවිද්‍යාපත්‍ය සංඛාරා, අවිද්‍යාව නිසා සංස්කාර සකස් කරගන්නවා. අවිද්‍යාව කියන්නේ මොකද්ද? චතුරාර්ය සත්‍ය දන්නේ නැහැ. එතකොට චතුරාර්ය සත්‍ය නොදන්න නිසා අපි මොකද්ද කරන්නේ? නිරේතුරුව සංස්කාර රැස් කරමින් සංස්කාරයන්ට බැඳෙනවා. තේන්නේ? එතකොට දැන් රහතන් වහන්සේ කියන්නේ අවිද්‍යාව නිරෝධය කරපු කෙනෙක්. එයා චතුරාර්ය සත්‍ය අවබෝධ කළා. අවබෝධ කරපු නිසා උන්වහන්සේ නැවත ආයිමත් සංස්කාර කෙරෙහි තෘෂ්ණාවක් ඇති කරගන්නේ නැහැ. මොකද උන්වහන්සේ දන්නවා සංස්කාර කියන්නේ අනිත්‍යයි කියන කාරණේ. ඉන් මෙහා අපි මොකද කරන්නේ? නිරේතුරුව අවිද්‍යාව නිසා සංස්කාරයන් රැස් කරනවා. එතකොට සංස්කාරපච්චයා විඥානං, සංස්කාරයන්ට අදාළව විඥානේ සකස් වෙනවා. එතකොට එනං අවසාන අපේ චුතිසිත සකස් වෙන්නේ කුමක් හේතුවෙන්ද? සංස්කාරපච්චයා විඥානං කියන ධර්මතාවය තුළ. තේන්නාද? ඉතින් සංස්කාරපච්චයා විඥානං කියන ධර්මතාවයේ සකස් වෙච්ච ගමන් චුතිසිතට අදාළව මොකද වෙන්නේ? විඥානපච්චයා නාම රූපං. විඥානේ නිසා නාම රූප ධර්මයන්, ඒ කියන්නේ එක්ක බිත්තරයකට, එක්ක මව් කුසකට, එක්ක පණු කුලයකට, එක්ක ඕපපාතික සත්වේ බවට. එනිසා අවසාන චුතිසිත කියන්නේ අවසාන පංච උපාදානස්කන්ධේ වෙන දෙයක් නෙමෙයි. ඒකට අවසාන පංච උපාදානස්කන්ධේ නම් පංච උපාදානස්කන්ධේ කියන්නේ මොකද්ද? රූප, වේදනා, සංඥා, සංකාර, විඥානේ. විඥානේ කියන කාරණේ තමයි එතන අවසානයේ සකස් වෙන්නේ. දැනීමට අදාළව දැන් මහත්යා පින් කරපු කෙනෙක් නම් ඒ පින හොඳට හොඳින් පුහුණු කරලා තිබ්බනම් මැරෙන වෙනාවේ පිනට අදාළව දැනීම සකස් වෙනකොට මහත්යාට එක්ක සස්ත්‍රීක දිව්‍යතලයක් පේනවා. එක ශාස්ත්‍රීය දෙවියෙක් පේනවා, එක පාවඩයක් එලලා තිනවා පේනවා දිව්‍යතලයට. දැනීම සකස් වෙනවා කුමක් හේතුවෙන්ද? සංස්කාර හේතුවෙන්. මාත්‍යා අකුසල් කරලා තින කෙනෙක් නම් මහත්යාට මරණාසන්න මෙහෙතේ මහා ගිනි ජාලාවක් පේනවා. නැත්නම් කළු අඳුරක් පේනවා, කළු බෝලයක් පේනවා. එහෙම නැත්නම් කවුරු හරි යකෙක් යක්ෂණියෙක් ඉස්සරහට එනවා පේනවා. සංස්කාරපච්චයා විඥාන. දැනීම සකස් වෙනවා ඊළඟ මේ ප්‍රතිසන්දිය පිටිබඳ. ඒක තමයි මේ පරිත්‍යසම්පාදිත කියන්නේ. දැන් මා කෙනෙකුට දිවි නසා ගන්න හිතෙන්නේ මොකක් නිසාද? හිතනවා කියන්නේ මොකද්ද? දැනෙනවා කියන්නේ විඥානය. ඒතකොට දිවි නසා ගන්න දැන් මහත්යාර දිවි නසා ගන්න හිතනවාද? හිතෙන්නේ නැහැ. ඊට අදාළ සංස්කාර පිටිපස්සේ. නමුත් දිවි නසා ගන්න කෙනා එයාට දැනීම සකස් වෙනවා දිවි නසා ගන්න ඕනේ කියලා. ඇයි? විඥානයේට අදාළව සංස්කාර පිටිපස්සේ දැනීමට අදාළ සංස්කාරය තියෙනවා. ඒ නිසා අපේ සෑම දැනීමක්ම සකස් වෙන්නේ අතීත සංස්කාරයන්ට අදාළ. තේන්නාද? අපේ දැනීම් සකස් වෙන්නේ අතීතයන්. දැන් කෙනෙක් ඉන්නවා, එයාට පහේ පන්තියට යනකොටම හිතෙනවා මං ඉස්කෝලේ අදින් පස්සේ යන්නේ නැහැ කියලා. එයා කවදාකවත් ඉස්කෝලේ යන්නේ නැහැ. එයාගේ අධ්‍යාපනය එතනින් කඩාකප්පල් වෙනවා. ඇයි? ඊට අදාළව සංස්කාරය ආදු පිටිපස්සේ එයා පෙර ජීවිතේ මහාන බමුණන් ළඟට ගිහිල්ලා කල යුත්ත නොකල යුත්ත සීලේ දුස්සීලභාවයේ ධර්මයේ අධර්මයේ ගැන අහලා නැහැ. ඒ නිසා යාට පහේ පන්තියේදීම මට තව ඉස්සරහට යන්න බෑ කියලා දැනීම සකස් වෙනවා. එයා අධ්‍යාපනයෙන් අයින් වෙලා කොහේ හරි ගිහලා දුර්වල රැකියාවක් කරනවා. නමුත් තව කෙනෙක් ඉන්නවා, ඒ දරුවා හොඳටම දුප්පත්, අම්මා තාත්තටත් මිල මුදල් නැහැ. නමුත් එයාට දැනීම සකස් වෙනවා මං පාන්දර 3ට නැගිටලා හරි පාඩම් කරලා හරි මං ඉස්සරහට ගිහලා ඉහළ වෘත්තිකයක් වෙනවා කියලා. ඒ දැනීම කවුද දුන්නේ? අම්මා තාත්තා දුන්නේ නැහැ. එයාගේ අතීත සංස්කාරයන්ට අදාළව එයාට දැනීම සකස් වුණා. ඒ දැනීම සකස් වුණේ කියා කියන්නේ එතන තමයි විඥාණය කියලා කියන්නේ. ඉතින් ඒ ආකාරයෙන් තමයි අපිට මේ කර්මය කර්මඵලයට අදාළව අපිට විපාකයන් සකස් වෙන්නේ. අපේ ඕනෑම දැනීමක් සකස් වෙන්නේ අපිට මත් වතුර බොන්න හිතෙනවා නම්, ඒ කියන්නේ අපි පෙර ජීවිතේ මත් වතුර දානයන් දීලා තිනවා. එහෙම නැත්නම් පෙර ජීවිතේ අපි අනුන්ට මත් වතුර විකුණලා තියෙනවා. ඊට අදාළව ඕන මේ ජීවිතේ වයින් ස්ටෝස් එකක් කරලා මුළු ජීවිත කාලෙම අනුන්ට අරක් විකුණන කෙනා ඊළඟ ජීවිතේ පිනක් මතු වෙලා මිනිසෙක් වුණොත් එයාට අවුරුදු 15 වයසෙදිම අරක්කු බොන්න හිත සකස් වෙනවා. ඇයි සකස් වෙන්නේ? පෙර ජීවිතේ සංස්කාරයන්ට අදාළව දැනීම සකස් වෙනවා එයාට බොන්න ඕනි කියලා. තේන්න. ඉතින් ඒ වගේ අපේ දැනීම් සකස් වෙන මහත්ය අතීත සංස්කාරයන්ට අදාළව. හරිද?